කෞෂල්‍ය. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ වන්ඩර්ලස් වෑන්ලයිෆර්ස් කියන channel එකත් එක්ක. ඉතින් මම මේ ඉඳගෙන ඉන්නේ අපිම හදාගත්ත රෝද හතර ගේ ඇතුලේ. ඉතින් මේ channel එකේ ඔගලන්ට බලන්න පුළුවන් වෙන්නේ රෝද හතර උඩ තියෙන ජීවිතය ගැන. අපි travel කරන්නේ බල්ලෝ දෙන්නයි පූස දෙන්නෙක් එක්ක. ඉතින් ඒ වගේ contents බලන්න ආසනම් අනිවාර්යයෙන්ම subscribe කරන්න සහ bell එක on කරන්න. හැම සිකුරාදම අලුත් vlog එකක් අරගෙන එනවා. සතියට දවස් 6ක් ඇලාම් එකකට නැගිටලා තේක හිටගෙන බීලා 8යි 5යි ජොබ් එකට අවුරුදු 30ක් වැඩ කරන්න අපි දුවන්නේ නිකන් කාන්තාරේ මිරිකුවක් පස්සේ දුවන විපාසකාරයෙක් වගේ වේගින් ගෙවෙන මේ ජීවිත අන්තිමට පෙන්ෂන් එක අරගෙන ජීවිතේ දිහා පිටිපස්ස හැරිලා බලද්දි ඒකාකාරී ජීවිතේ මතකයන් නැරෙන්න වෙන කිසිම මතකයක් එක්රැස් කරගෙන නැහැ. ජීවිතේට ජීවත් වෙන්න ඉඩ දෙන්න අවශ්‍ය කාරණා දෙකයි. සරලත්වයයි සහැල්ලු බවයි. සරලව ජීවත් වෙන්න ගත්තාම ගොඩක් දේවල් අපේ ජීවිතේ වෙනස් වෙනවා. අපේ කාලේ ගොඩක් ඉතුරු වෙනවා. උදාහරණයක් ඇරිට ගත්තොත් අඳින්න කලින් අල්මාරි ඉස්සරහ අපි ගත කරන කාලේ අද මොකද්ද අඳින්නේ මොන පාටද අඳින්නේ මේකට මේක ගැලපෙනවද එහෙම හිතන්න අපි යොමු කරන කාලේ ඉතිරි වෙනවා. මනසයි එකම මොහොතේ එකම තැන තියාගෙන ජීවත් වෙන්න හුරු වෙනවා. අර මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ. Thank you.
පාඩම මම ඉගෙන ගත්තේ අපේ බල්ලු පූස දිහා බලන. ඔව්. මොකද යාලා ජීවත් වෙන්නේ වර්තමානයේ විතරයි. මේ ගෙවිල යන මේ මොහොත විතරයි යාලට අයිති. අතීතය ගැන හිතලා වැළපෙන්නේ නැහැ. අනාගතය ගැන හිතලා කනස්සල්ලක් නැහැ. ඉතින් යාලා හැමතිස්සෙම සැහැල්ලුවෙන් සතුටින් ඉන්නේ. මේ මොඩර්න් ලෝකේ අපිව එන්න එන්න සුභාධර්මයෙන් ඈත් කරා. වැස්ස තෙමෙන්න බයයි, ඇඟ තෙමෙයි කියලා. උලන් වදින්න බයයි, කොණ්ඩේ අවුල් වෙයි කියලා. මඩ ගෑවෙනවට බයයි, ඇඳුම කිලිටුවෙයි කියලා. සුභාධර්මයට අපිව අවශ්‍ය නැති වුණත් අපිට සුභාධර්මය අවශ්‍යයි. සරලව ජීවත් වෙන්න. සැහැල්ලුව ජීවත් වෙන්න. ඉතින් හෙට පා යන්නේ අලුත් තිරක්. සරල ජීවිතේ කරා පියමනින්න තව අලුත් දවසක්.